ආසියාවේ හොඳම මුදල් අමාත්‍යවරයා. ඒ වගේම දින 100 ආණ්ඩුවේ ජනතාවට උපරිම සහන ලබා දුන්නු අමාත්‍යවරයා විදිහට ඔබව හඳුන්වන්න පුළුවන්. ජනතාව මේ මොහොතේ ඉල්ලන්නේ සහන නැත්තම් මේ ආර්ථිකය ගැන තමයි කතා කරන්නේ. ඒ නිසා අපි මේ මොහොතේ සම්බන්ධ කරගන්නවා හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාව චැතම් ස්ට්‍රීට් අපේ පළවෙනි වැඩසටහන විදිහට. බොහොම ස්තුතියි. අතුරු අයවැය ප්‍රකාශයට පත් වුණයින් පස්සේ ඔබතුමා මාධ්‍ය සාකච්ඡාවක් කියලා ප්‍රකාශ කරනවා. දැන් තියෙන ආර්ථිකය කියන්නේ මීට අවුරුදු 2015 නැත්නම් 2017 තිබ්බ කාලෙටම ආයෙත් පස්සට ගිහිල්ලා කියලා අපි එතනින් කතාව පටන් ගමු. ඔව් ප්‍රථමයෙන්ම නැවතත් බොහොම අගය කරනවා මට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. මම එවැනි ප්‍රකාශයක් එදා කරේ මොකෝ මන් නිහඬතාව ස්වරූපයක් ගත්තයි කියලා යම් අය කතා කරාට ඒකට යම් හේතුවක් තිබ්බා. මම මේ අවස්ථාව උපයෝගී කරගත්තේ මොකෝ මට පෙනුණා නැවතත් මේ මූල්‍ය විනයක් ඇති කරන්න පුළුවන් ගමනකට ආපස්සට ගිහිල්ලා තියෙනවා. මම ඒ වචන පාවිච්චි කරේ අප 2015 ජනවාරි මාසයේ 8 වෙනිදා පත් වුණ ආණ්ඩුවටත් මේ වගේම වාතාවරණයක් තිබ්බේ. මෙතරම් දුෂ්කර වෙන්න තිබෙ නැහැ වෙන්න පුළුවන්. නමුත් ඒ තිබ්බෙත් දළදේශ නිෂ්පාදනයෙන් 8.4% ගහදා. අද තියෙන 4.3%. ඉතින් ඒ වගේම එදා ආර්ථික ඉතාමත් දරුණු තත්ත්වයක තිබ්බේ. ලෝකයා ණය දෙන්න නැති තත්ත්වයක් තමයි තිබ්බේ. ආදායම වැටිලා වියදම වැඩි වෙලා මිනිස්සු අපේක්ෂා බංගත්තෙන් එදා හිටියේ. අදත් ඒ ආකාරයෙන්ම තිබෙනවා. ඉතින් මේක තුළින් යම් විදිහකින් අපට අවශ්‍ය වුණා ඉංග්‍රීසින් කියන සර්ජරියක්, ඒ කියන්නේ ශල්‍යකර්මයක්. මේක කරන්න තිබ්බේ අන්තිමට ජනතාවට කොහොමද ඒ විශ්වාසය ඇති කරපු ජීවත් වෙන්න පුළුවන් මාර්ගයක් ඇති කරන්න. දැන් මේක සරලයි. ආදායම තියෙනවා නම් වියදමක් අඩු කරලා තියෙනවා නම් ඒ අතිරික්තයක් තියෙනවා නම් ඒකේ ලාභ ලැබෙනවා. නමුත් හැමදේම නිකන් දෙන්න පටන් ගන්නවා නම් ඒක කවුරු හරි ගෙවන්න තියෙනවා. ඒ ගෙවීම තමයි අද ප්‍රශ්නයක් වශයෙන් තිබ්බේ. අපට එදා බැනුම් අහලා 2015 අපි එකතු කරගත්ත 108.43% දරදේශ නිෂ්පාදන ආදායම 115ක් මාස 33. ඒ 115 දරදේශ නිෂ්පාදන ලබා ගත් එක තමයි 2019 අගභාගයේ ආණ්ඩු වෙනස් වෙනතුරු මේකේ බිලියන් 650ක් ඔහි වතුර දාලා කාමර දාලා ඔය නිකම් විසිකරා. ඒකේ ප්‍රතිවිපාකය තමයි අද පේන්න තියෙන්නේ. ඉතින් ජනතාවට ලැබුණ සෙතකුත් නැහැ. රටේ ආර්ථික කඩාවැටිලා අද ජනතාව නැවත ඒ තත්ත්වයට ගෙනියන්න ආරම්භ වෙලා තියෙනවා. හැබැයි කොතරම් අපුඩි ගෙවුවද ඔක අඩු කරනකොට මේකෙන් අන්තිමට සරල වශයෙන් තියෙන අයට තමයි ඔක වැඩුණේ. තෙල් සහනාධාර, අර සහනාධාර, මේ සහනාධාර ගෙවන්න පුළුවන් කට්ටියකින් අහක් කරලා ඒ අහිංසක අසරණ වැඩ කරන්න පුළුවන්. නමුත් ඒකට ආර්ථික ශක්තිය දෙන්න පුළුවන් කට්ටියකින් ඒක ප්‍රශ්නයක් වුණා. අද ඒ දෙකම ඇතුළත තියෙන සතර ප්‍රශ්න. ජනතාව මේ මොහොතේ ඉන්නේ ඉතාමත් දුෂ්කර තත්ත්වයක, දුෂ්කර අඩියකට පත් වෙලා. 2015 දුන්නු සහන වගේ අපිට හිතන්න පුළුවන් අනාගතේ සහන දෙන්න පුළුවන්. මං හිතන විදිහට මං කාර්මික ජනතාව ගිල්ලන්නේ සහනාධාර නොවි ආදායම උත්පාදන ක්‍රම වැඩි කරන්න ඕනේ. මේ සහනාධාර කියන වචනය අපේ ශබ්දකෝෂෙන් අහක් කරොත් මං හිතන විදිහට රටට ප්‍රතිලාභයක් සමග ඉදිරියට ගමන් කරනවා. මම මේක සරල උදාහරණයක් වශයෙන් දෙන්නේ අපේ තරුණ තරුණයන්. අපි දුන්නොත් අද අවස්ථාව දුන්නොත් එන්න තරුණය ඇවිල්ලා මෙන්න 50,000 රස්සාවක් කරන්න, නැතහොත් අනිත් පැත්තේ මෙන්න තව දේශපාලන පක්ෂෙ දෙයි 3,000 ගෙදර ඉන්න, වැඩි බහුතරයක් කියන්නේ 3,000 ගෙදර ඉන්න. මේ වගේ සංකල්පද අපට අවශ්‍ය වන්නේ? ඇයි තමාට ස්වය ශක්තියෙන් මෙහි මහන්සියලා වැඩ කරලා තමා මේ ආදායම හොයන්න පුළුවන් දෙයක් කරන්නේ? ඒකේ රටේ ආර්ථිකයට දායකත්වය දෙනව නොවේද? මොකද මේ සහනාධාර දෙනවා කියන්නේ එක්කෙනෙක් ආදායම ලබලා දීලා තවත් එක්කෙනෙක් ඒක පාවිච්චි කරලා අන්තිමට කවුරුද ජීවත් වෙන්නේ? ඒ කරුණා කරලා අපි එකතු වෙමු. මේ සහනාධාර කියන වචනේ අහක් කරලා ආදායම් වැඩි කරන මාර්ග ඇති කරා. එතකොට වියදම් වැඩි වුණාට ආදායම් වැඩි වෙන මාර්ග ඇති කරනවා. මේක තමයි අපි 2015 කරේ. අවුරුදු 35ක් 40ක් රජයේ සේවකයන් අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ බල බල හිටපු පඩි වැඩි කිරීම බැහැ බැහැ කියපු අය අපි දවස් 27කින් මගේ අපේ කාලේ මම මුදල් අමති වශයෙන් රණවි වික්‍රමසිංහ අගමැති වශයෙන් අපි දුන්නේ නැද්ද? ඒ හොල්මන් තියෙන එක තහමත් මිනිස්සුන කොහොමද 10,000 දුන්නේ? හැබැයි ඒක කෙලේ ගුණේ අන්තුව 10,000 දුන්න රජයේ සේවක 169 කවුරු විද්දුව සම්මුතුනා. ඒක වෙනම කතාවක්. නමුත් අද එයා ස්තුති කරන එකවත් ලැබුණා. ඉතින් මේ කතාවට වැඩි ක්‍රියාවෙන් ඔප්පු කරන්න කොහොමද කරන්නේ? මේ වෙලාවේ විපක්ෂයේ බොහෝ අය කියන්නේ ජනතාවට සහනාධාර දෙන්න කියලා. කියන්නේ සහනාධාර ලබා දෙන්න කියලා. ඇත්තටම සහනාධාර ලබා දීලා මේක යථාර්ථයකට පත් කරගන්න පුළුවන්. මුල මේ අපි නිදහස ලබාගත් දවසේ නම් හැමදේම නිකන් දෙන්නේ කියලා. මතකනේ 772ට හාල් දෙනවා. හඳෙන් හාල් සෙරු දෙකක් දෙනවා. 3.5ට පාන් දෙනවා.
මෙන්න මෙහෙම කරන්න ගිහිල්ලා අපි ඒ දුගී දුප්පත්කමෙන් අයින් වුණාද නෑ තව දුප්පත්කමට වැඩි වුණා මෙවැනි මේ වගේ බොරුවට රැවටෙන්න එපා විපක්ෂ කියන්නේ බොරුනේ කරන්න බැරි දෙයක් ඒකට පෙන්නලා ඒගොල්ලන් අර පොඩි වෙලා ඉන්නකොට වදාගෙන ඉන්නවා මෙන්න දුවන්න ඕනේ කියලා දානවා බිම තිබ්බම ළඟ ගහන්නත් බැරි තත්ත්වයක් ඇති වෙනවා ඕනෝක තමයි අද තියෙන විපක්ෂය අද විපක්ෂයේ හිටපු වන්දුවේ දෙකම එකයි එිටපැමතුමා මේ 18ට වැඩි පුද්ගලයන්ට මේ බදු ගුණුවක් විවෘත කරන්න යන පිළිබඳව විපක්ෂය විවිධ චෝදනා කරනවා. ඇත්තට මොකද මේ කතාව? මේක නොයෙක් අර්ථකථන දෙන්න පුළුවන්. නමුත් හැබෑ තත්ත්වයේ අප සියලු දෙනාම හැම එක්කෙනම බදු ගෙවමු. ඉතින් ගෙවන එකට වටිනාකමක් දෙන්න පුළුවන් නම් ෆයිල් එකක් අරන් ඔබගේ ටැක්ස් ෆයිල් එකක් තියෙනවා. මොකෝ කියන්න අවශ්‍ය නැහැ මේ ලක්ෂ දෙකක විතර පිරිසක් මම බදු ගෙවනවා. අපි හැමදෙනාම බදු ගෙවනවා. ඉතින් බදු ගෙවන එකට වත්කමක් ඇති කරන්න පුළුවන් නම් මෙන්න මගේ ටැක්ස් ෆයිල් එක ඔව් මේකට මෙච්චර වෙලාවක් ගෙවන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් ටැක්ස් ෆයිල් එක තියෙන එක අවශ්‍යයි. ඩෙන්ටි කාඩ් එකක් තියෙනවා වගේම ටැක්ස් ෆයිල් එකක් තියෙන එක මොකක්ද තියෙන පස්සේ. ඉතින් මේක තියෙන්නේ මිනිස්සු ඔකට බයක් ඇති කරන්න හදනවා. නමුත් ඔය කතා කරන අයට ඒගොල්ලන් ටැක්ස් ෆයිල් එකක් තියෙනවා. මන්තිවරුනේ ඔගේ 165ක් 75ක් නැහැ. ඉතින් ඒ කියන අය විපක්ෂ පෙන්නන්න ඕ බිල්ව මවන එක විතරනේ කරන්නේ. මං කාමික ඉඳලා ඒ නිසා තමයි මම මේ ඉල්ලන්නේ. අපි එදා හදලා අපිට සම්පත ඝාතනය කරලා අන්තිමට මොනවද උනේ රට අද විනාශයේ කඩාවැටෙන බිඳුවට වැටුණා. බංකුලත් රාජ්‍යයක් බවට පත් කරේ කවුද? මේ ප්‍රතිලාභ ලබා ගන්න හදපු කට්ටිය. ඉතින් අපි දැන් අත්කල් බැඳගෙන අපි එදා කොරියාව කඩාවැටුණා ඒකෙන් හැදුනා අද ලෝකේ හතර පහ වෙනි රටක තත්පත් වෙලා තියෙනවා. ඇයි අපි පුංචි ලංකාව කරන්න බැරිද? නෑ ඕන කමක් නැති එකයි. යන්නේ ඒකට තමයි අත්වල බලන්නේ ඔය. අහක යන විපක්ෂ කවදාක් බලේ දෙන්න බැරි කට්ටියක් ඔව කීකීදී. එහෙම කරන්න පුළුවන් නටක් හදන්න. අපේ තරුණ තරුණයන් එකතු වෙමු. එදා ඒ තිබ්බ වටිනා අදහස් එකතු කරලා අපට පුළුවන් නම් ඒ ශක්තිය පාවිච්චි කරන්න අන්න ඒක තමයි වටිනා. පාඩු ලබන රාජ්‍ය ආයතන නැත්නම් රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධව දැන් පුද්ගලීකරණය කරන්න යනවා කියලා කතිකාවතක් ඇති වෙලා තියෙනවා. ඔත්මන්ලා මීට පෙරත් ඒ හා සම්බන්ධ උත්සාහයක් ගත්තා. නමුත් විපක්ෂයේ නිරන්තරයෙන් ඒට විරෝධය දැක්වුවා. දැන් ඒට යම් පාරක් හැදිලා තියෙනවා. ඒ කියන්නේ අදහසක් දක්වනවා. අද විදුලි බල මණ්ඩලයේ 30,000ක් තියෙනවා. ඒ කියන්නේ 27,000යි 3,000ක් අනියම් සේවක පිරිස. කන්දිර සංස්ථාවේ 18,000ක් තියෙනවා. මේක සාපේක්ෂව බැලුවොත් අපේ ලංකා IOC එකත් එක්ක එතන මම හිතන්නේ 320ක් සේවක පිරිසක් ඉන්නවා. ලාභය බිලියන් 3.1. මෙහි ඉන්න 15,000ට මුළු ලංකාවෙම තෙල් ඔක්කොම වෙන අලාභය බිලියන් 87. මොකද්ද මේ දෙක අතර වෙනස? ඉතින් ඒකෙන් යම් විදිහෙන් කාර්යක්ෂමතාවයක් නැති වෙලා තියෙනවා. අපි කාර්මික ඉල්ලන්නේ ඒ වැඩිපුර කට්ටිය අඩු කරලා ජනතාව තීන්දු කරන්න ඕනේ ලක්ෂ 220කට අපි ලීටරකට 25%ක් ගෙවනවාද නැත්නම් අතිරික්තය තියෙන 15,000ක් කළා ඒ 25%ක් අඩු කරනවා. ඕක තමයි සරල උත්තරේ. ඉතින් ඒකට අරගලොන් ස්ට්‍රයික් කරන්න හදනවා නම් ඉතින් ජනතාව කියනවා එහෙනම් අපි එන මේගොල්ලන් තියලා නැහැ නේ උන්ට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා. එහෙම කරන්න ඕනේ නැහැ. ඒගොල්ලොත් දැන් බලන්න ටෙලිකොම් ආයතනේ. දැන් අද ටෙලිෆෝන් බිල අඩු වෙනවා. දැන් යම් තැන්වල තියෙනවා මොබයිල් වලට රුපියල් 500ක් ගෙවුවම ඕන තරම් කතා කරන්න පුළුවන් මාසයකට. ඉතින් ඒ වගේ තත්ත්වයක් තිබ්බද එදා? එදා බිල තිබ්බම හිතන්නේ 3,400යි. අවුරුදු 20කට ඉස්සෙල්ලා. ඉතින් ඒකේ වර්ධනයක් ඇති වුණා නෝයේද? උන්වක තමයි ඒකමයි තියෙන විදිලි බල මණ්ඩලය. විදුලි බල මණ්ඩලයේ ඒකකය මම ඇමති වශයෙන් ඉන්න අවස්ථාවේදී ඒකකයක් නිෂ්පාදනය කරන රුපියල් 23යි. ඒක වික්කේ රුපියල් 1650යි. ඔය පරතරය තමයි බිලියන් 25ක 30ක අලාභය තිබ්බේ. අද නිෂ්පාදන වියදම 84යි. විකුණන්නේ 1650. ඒක බිල වැඩි වුණා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. බිල වැඩි කරාම මිනිස්සු දරා ගන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා. නමුත් සේවක පිරිස මම දැක්ක පරතරේ ඕවර්ටයිම් වලට වැඩ කරන්නේ නැති තැනක ඕවර්ටයිම් බිලියන් 4ක් ගෙවලා තිබ්බයි. ඉතින් ඕක ගෙවන්නේ කවුද? අහිංසක සියලුම ජනතාව. ඉතින් ඒගොල්ලෝ තීන්දුව කරනෝනේ මේක හරි තත්ත්වෙට කියලා. මම කියන්නේ මොන විදිහකට මේක අර්ථකථනය කරාවි ඔන්නෝ අඩු කරන්න හදන නැති කරන අනේ එක පඬිතුක කතාවල කියන්න පුළුවන්ද? අපි මේකල දාලා පුළුවන් තරම් සේවක පිරිස දාලා බිල අඩු කරන්න පුළුවන් නම් අන්න ඒක තමයි ආර්ථික අවස්ථාව කියන්නේ. ජනතාව අතරත් යම් මතයක් හැදලා තියෙන නේද? පොත්දිලිකරණය කිරීම යම් සාධාරණීකරණයක් තියෙනවනේ. මිනිස්සු නෙල්ලන්නේ. මිනිස්සු ඉන්න මොකද ඒගොල්ලෝ දැකලා තියෙනවා. දැන් හරි විදුලි බල මණ්ඩලය කිව්වේ අපි කිසිසේත්ම මේකේ මිනිත්තු 5කටවත් කැපෙන්නේ නැහැ කියලා
දහතුන කපන්න පටන් ගත්තේ ඒගොල්ලෝ රජ දේශපාලඥයා දිව්වේ. ඉතින් ඒ තියෙන ඉංජිනේරු 1500 තමයි ඒකට උත්තරය දෙන්න තිබ්බේ. ඉතින් ඒ නිසා තමයි මම එතන මං ආදරෙන් ඒගොල්ලන් එක වැඩ කරපු නිසා ඒගොල්ලෝ දැනගත්තා අපි වැඩපිළ කරන්න ගියා. දුන්නේ නැහැ. අද කියන එදා කරා මේ පස්සේ ඇතුවන්නේ නැහැ කියලා. ඒක ඕන තැනක මේ කවදා නිකන් කෑම වෙලක් කන්න බෑ. කවුරු හරි ගෙවන්න ඕනේ. ඉතින් මේ අපටත් උනේ මේ හිඟමනේ එව්වනේ අවුරුදු 20ක් 25ක් ඉස්සර දේශවන පක්ෂ ඇවිල්ලා අපි හිඟමනේ යන දේශපාලනයක් ඇති කරා. ඒක තමයි රට වුණ අපරාධ. ඒතර එක්කෙනෙක්ට රුපියල් 50ක් දෙනකොට අනිත් එක රුපියල් 100ක් දෙනවා. ඔය එක තරඟකාරී තත්ත්වයක් ඇති වෙලා අන්තිමට උනේ රට අරාජික තත්ත්වයක් ඇති වෙලා. මෙන්න මේක තමයි අපි උත්තරයක් වෙන්නේ. කරුණා කළා අපි එකතු වෙමු. මේ රට හදන්න බැරි එක නෙමෙයි. මේ බොරු පොරොන්දු තුලින් අන්තිම රට වැරදි මාර්ගයකින් යන එක තමයි කියන්නේ. සහනාධාර වැඩිම දුන්නා කියලා ඔබතුම හඳුන්වා දුන්නේ කියලානේ gedare yuwe. ඉතින් ඒ වගේ තත්ත්වයක් ඇති වුණාම දැන් ඒක ඕනේ කියන්නේ අපි දැන් රජේ පද වැඩි කරේ අපි ආදම වැඩි කරේ. අන්න ඒ වගේ වැඩ තමයි අපි කරන්න අවශ්‍ය. අද ඉන්නේ Facebook ආර්ථික විශේෂක අපි ගින්නක් ඇති වුණොත් මුත්මන Facebook එකෙන් ගිහලා අහයි කොහොමද ගින්න නවත්තන්න පුළුවන්. කොහොම ඒගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ? අපට අවශ්‍ය වෙන ප්‍රශ්නේ මෙතනදී මම මේක සරල උත්තරයක්. ව්‍යාපාරික බලාගෙන ඉන්නේ කොහොමද උඹට මේක උත්තරයක් දෙන්න පුළුවන් නැන්නේ? මෙතන කස්ටම්ස් වල ප්‍රශ්න තියෙනවා. එතකොට ඉම්පෝට් කන්ට්‍රෝල් එකේ ප්‍රශ්න තියෙනවා. බැංකු වල අපි 35 කෝද බිස්නස් කරන්න පුළුවන් නැන්නේ? මේ බොරුවට නිකන් මේ ඔක්කොම හොඳයි කියලා හරියන්නේ නැහැ. මේ මේ එක තැනකට තරුණ තරුණ ඔක්කොම යම් විදිය අවදි වුණා. ටෙලිෆෝන් නැති විදුලිය කැපුවා පැය 13ක් ගෑස් නැති වුණා මෙන්න බොලේ ආනයන කරන එල්සී අරින්න බැරුණා ඊට පස්සේ වෙන විකල්පයක් තිබ්බේ නැහැ ඔන්න ඔය නිසයි නැත්නම් කොළඹ හතේ චීස් කන වයින් බොන කට්ටිය නේද ඔක රෙඩියට ඔය තියෙන නිසයි ඔක උනේ අහිංසක තරුණ තරුණයන් ඒක පාවිච්චි කර ඒ තරුණ තරුණයන්ගේ ශක්තිය තමයි උනේ අර චීස් කන වයින් බොන කට්ටිය ඔන්න එකතු වුණා මේක විසඳ හැටියම ඒක ගියා අපට අවශ්‍යනේ ඔක පාවිච්චි කරන්න තරුණ තරුණ එන්න අපි මේක ඕගොල්ලෝ මේ පැත්තකට දාන්න ඒ තියෙන ශක්තිය පාවිච්චි කරලා අපි මේක හදමු රට හදන්න පුළුවන් ඒක අපට අවස්ථාව දෙන්න මේක මාස 9කින් අද මාර්ගයට ගෙන්න හැබැයි මේ වැට් බදු වැඩි කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ කණ්ඩායම් චෝදනා කරනවා ඒ පිළිබඳව පොඩ්ඩක් පැහැදිලි කරන්න ඉතින් විපක්ෂයේ සාමාන්‍ය කාර්යභාරය වන්නේ මිනිසුන්ට බර පටවනවා නම් ඒකට කටයුතු කිරීමක් ඒක යුතුකම නමුත් මේ වගේ අවස්ථාවක ඒගොල්ලෝ නිහඬ ස්වරූපයක් හිටිය අවුරුදු 3ක් ඉස්සෙල්ලා ඒ ආති හදා වැටුණු මොනවද කිව්වේ? නිරෝධයක් කිව්වේ නෑ. ඒගොල්ලෝ මෙහෙ බල බල හිතලා ඒගොල්ලෝ බැලුවේ කොහොමද මේකට තව ප්‍රශ්න ඇති කරන්න පුළුවන් වන්නේ කියලා. ඒකට උත්තර දුන්නා මිසක් කිව්වේ නෑ. දැන් මෙතන යම් විදියකින් මොනවා වුණත් ඒ නායකත්වයෙන් දුන්න හරි හෝ වැරදි මේක ආදම වැඩි කරන්න ඕනේ. වියදම අඩු කරන්න ඕනේ. නමුත් වියදම අඩු කරන්න පුළුවන් තරම් අඩු කරලා ජීවත් වෙන්න බැරි තත්ත්වයක් තිබ්බ නිසා වියදම් වැඩි කරන අවස්ථාවක් තිබ්බා. ඔය සහනාධාර වැඩි කරන්න අවශ්‍යයි. මම කියන්නේ සහනාධාර වැඩි වචනේ කරගාතුයි යම් විදියක ජීවත් වෙන්න ප්‍රතිලාභයක් දෙන්න අවශ්‍යයි. ඒක තමයි ඒක මේ ආර්ථික අයවැය අතුරු සම්මත අයවැය තුලින් පෙන්වන්නේ. ඉතින් වියදමක් වැඩි වුණ හැටිය මේක ආදායමක් වැඩි කරන්න ඕනේ. මතක තියාගන්න අර IMF සුද්ධ ටික මේකට හිතියන්නේ. මම මේ IMF එකට වැඩි ආදරයක් දක්වන පුද්ගලයෙක් නෙමෙයි. නමුත් ඒගොල්ලෝගේ වචනය අත්‍යවශ්‍යයි. මොනවා වුණාද අපේ කාලේ අපි IMF එකට ගියා අපේ කොන්දේසි තුලින්. අපිට සුද්ධ ඇවිල්ලා අපර කියන්න ඕනේ ආදම් වැඩි කරලා වියදම අඩු කරන්න කියලා. අපි ඒගොල්ලෝ කිව්වා මෙන්න අපි කරායි කියලා. මෙන්න මේක තමයි අවශ්‍ය වන්නේ. ඒ නිසා වැට් බද්ද එදා 15 කරලා ඒක තිබ්බනම් අපි එදා කිව්වේ මේක තව අවුරුදු දෙකක් එදා තිබ්බනම් හරි මාර්ගය අඩු කරා කියලා. කොහෙද කරේ ඒක ආව හැටිම අඩු කරලා 100%ට ඒ තිබ්බක නැති කරා. ඉතින් මේක නිකන් අද කොළඹ ඉඳන් අපි ගමුක හම්බන්තොට එක්ස්ප්‍රෙස් වේ යනවා එක පාට එකෙන් හිතුනොත් නෑ මේ පාරෙන් එළියට ගිහිල්ලා තව පාරෙන් යනවා කියලා කල් යනවානේ. අන්න ඒ වගේ වැඩක් තමයි උනේ. ඉතින් ආදම් හොයන මාර්ගේ පෙන්නලා දුන්නා. ඒ ආදම් එහෙම ලැබුණා නම් ඒ ලැබෙන අතිරික්ත ආදායමෙන් අපිට ප්‍රාග්ධන වියදම් වලට යොමු කරන්න තිබ්බා. ඒ ප්‍රාග්ධන වියදම් වලින් ලැබෙන ආදායම අපි පාවිච්චි කරන්න තිබ්බා මෙන්න මේ ජනතාවට තව වරප්‍රසාද ලබා දෙන්න. මොකද කියන්නේ පාරවල් හදන්න, අධ්‍යාපනය වැඩි කරන්න, මේකේ සෞඛ්‍ය තත්ත්වය හොඳ කරන්න, මේකේ හෙට ලැබෙන ආදායමක් අද වියදම් කරන්න, කෘෂිකර්ම අපි කොච්චර පම්පෝරි ගෙව්වත් තාම ආනයන කරන කෘෂිකර්ම රටාවක් නෙමෙයි මේක. බිලියන් 90ක්, ඒ කියන්නේ කෝටි 9000ක් අපි තාම රටින් මේ රටට ආනයන කරනවා. මොන අපරාධයක්? ඉතින් ඒ 115 වැඩි වුණේ ඒ ආදායමක් හොයාගන්න බැරි නිසා.
මේක පුළුවන්තර ඉක්මනට ආදායමක් හොයන්න පුළුවන් මාර්ග ඇති කරලා ඒ වරප් ප්‍රසාදේ රන්තර ලබා දෙන්න. අපි අනිත් පැත්තෙන් පුළුවන් ජනතාවට අපි මහන්සියෙන් වැඩ කරලා ඒ ආදායම වැඩි කරන්න පුළුවන් මාර්ග ඇති කරනවා. රජයෙන් බලාපොරොත්තු දෙන්න බම් මෙනෝදයක්. තමාම මේක ලබා ගන්න පුළුවන් නම් අපේ තරුණ තරුණිය කොතරම් අය ඉන්නවද අපේ රජයේ සේවය උන් නැන් දැන් අපි අපේම ශක්තියෙන් නැතිනවා කියලා. අන්න ඒකද පුළුවන් තරම් ශක්තිය දෙන්න ඕනේ. අපි මට මේකේ පෙනුනේ නැහැ අයවැය තුලින් එවැනි ආදායම් උත්පාදන ක්‍රම ඇති කිරීම. ඔක්කොම එක දවසක කරන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ඒ වගේම මේකේ අයවැය දුර්වලතා තියෙනවා. ඒකේ හරි ගස්සන්න පුළුවන් මාර්ගයකට පිවිසලා තියෙනවා කියන එක ඒක පෙන්නනවා. රටට අලුත් ආර්ථික වැඩපිළිවෙලක් අවශ්‍යයි. දැන් ඔබතුමා අලුත් මාර්ගයක් ගැන ප්‍රකාශ කරා. ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරමු. මට මේක පෙන්වන්න පුළන්නේ නැවත රුපියල් සතවලින් අපි සරල පවුලක ජීවත් වෙන්න පුළුවන් කොහොමද ජීවත් වෙන්න පුළුවන් ආදමක් උපයන්න ඕන. ඒක ලැබෙන්න පුළුවන් නම් තමගේ පරියකින් සොය ශක්තියෙන් නැත්නම් ලැබ්තිබ්බ වත්කමකින් ලැබෙන ආදායමකින් ඔන්න ඔය තමයි ආදමක් ලැබෙන්නේ. නැත්නම් රජයක් මේකට මාර්ගයක් දෙන්න ඕන. ඒ පෙන්වලා තියෙන මාර්ගය අතුරු සම්මතයෙන් පෙන්වන්නේ නැහැ. නමුත් ඒ මාර්ගයට පිවිසලා තියෙනවා කියන එක පේනවා. අපි කොහොමද ඒක කරන්න පුළුවන්? අපේ තරුණ තරුණිය. අද මට පේන විදිහට 10%ක් විතර විරක්තියවි තමයි සිටින්නේ. කොහොමද මාර්ගයට ගේන්න පුළුවන්? මගේ යෝජනාව අපි සමුද්‍රය වලට ගෙවන මුදල පාවිච්චි කරන්න ඕනේ කරුණාකරලා ආරක්ෂාවක් කළ එක ආදර ලබා ගන්න. ඒකට අපි දෙන්නේ නැහැ කියන්නේ කරුණාකරලා දැනකට ඇවිල්ලා ගොවියද කරන්න නැත්නම් ප්‍රාග්ධන වියදම් යොමු කරන තැන්වලට එකතු වෙන්න. නිකරුණේ සහනාන්දරක් ගෙනවට වැඩි ඒක තමාගේ රටේම ශක්තියට පාවිච්චි කරන හොඳ නැද්ද? දැන් කොතරම් දෙනා පිටරට යන්න හදනවද? එහි ගිහිල්ලා සුද්දන්ගේ රටකට වැඩ කරනට වැඩි තමාගේම රටේ ඒ වගේ ආදමක් හොයාගන්න පුළුවන් අවස්ථාව දුන්නොත් ඇයි කරන්න බැරි වෙන්නේ? අපනයන්. අපි අපනයන් කරන්න ඕනේ. හැබැයි මාර්ග පෙන්වලා තිබෙන්නේ නැහැ මේ ආයතන පිටේ. ඒක අපි අනිවාර්යයෙන්ම මාර්ගයක් කරන්න ඕනේ. අපිට පුළුවන් තරම් ඩොලර් එකතු කරන්න. දැන් මට පෙනුනා විපක්ෂක යම් විදිහේ බොහොම කිව්වා බොහොම දරුණු මට්ටමට ප්‍රහාරයක් එල්ල කරා අප රටේ තිබ්බ ඩොලර් නැති වුණා කියලා. හරි. ඒ ඩොලර් නැති කරපු එක ශක්තිය වෙනකොටම කොහොමද වැඩි කරන්න පුළුවන්? එක දේශපාලන පක්ෂයක් ජනතාවගේ හිතවත් භාවයක් ඇති කරන හදන පක්ෂයකින් හැම වෙලාවම කියනවා අපි ආවොත් මේකේ අපේ පිටරටේ ඉන්න කට්ටිය අපිට ඩොලර් 500ක් එපන්නම්. මෙහෙම බොළඳ තර්ක තුල රටක් ඉදිරි ගෙනෙන්න පුළුවන්. දැන් මෙහෙම කිව්වහම කොහොමත් ඒ පක්ෂය අපට ගහලා ඉන්නවා. මොකද ඊරිසිය. මෙන්න මේක තමයි මුකුත් නැහැ. ඔය කිව්ව හැටියම බොහොම දක්ෂ ලෙස කතා කරන මම කතිගාවක් තියෙන අය නිසා වෙන්නේ. හැබැයි මං හිතුවා මගේ තරුණ තරුණයන්ට ආයෝජන කරන්න ඕනේ. අපි දැන් පෙන්නලා දුන්නා. අපි අපිට අපනයන ක්ෂේත්‍රය වැඩි කරන්න පුළුවන්. මේක ප්‍රශ්න විසඳන්න පුළුවන් අපනයන කිරීම මිසක් පිටරටේ ඉන්න කට්ටිය ඒකේ ඩොලර් 500 කෙබලා අපි කියමුකෝ ඩොලර් 500 කෙවමු කියලා. පිටරට කට්ටිය කී දෙනෙක් ඉන්නවද? ලක්ෂ 20ක් ඉන්නවා කියමුකෝ. ඒතකොට ඉතුරු හිඟේ කොහොමද හොයන්නේ? හැම දවසම හිඟමනේ යන්න පුළුවන්ද? මොකෝ ඒ අය මෙහාට එවන්න ඕනේ. මෙන්න මේ නිසා අපි අපනයන ක්ෂේත්‍රයට පුළුවන් තරම් දිරිගැන්වන්න ඕනේ. මිලියන් 700ක් US ඩොලර් මාසයකට හොයපු රටක අද මිලියන් 250ට අඩු වෙලා තියෙනවා. ඇයි? මේක සාමාන්‍ය සරල වශයෙන් අහිංසක වැඩ කරන ජනතාව හිතනවා පිටරට ඉන්නකොට මම මට රුපියල් 20ක් තව ඩොලර් එකක් වෙන මාර්ගයෙන් ලැබෙනවා නම් මම ඒක ලබා ගන්නම් බැංකු ක්ෂේත්‍රයවත් නැතුව. ඉතින් ඒ මහන්සිය වැඩ කරන එකේ තව 10%ක ආදමක වෙන්න පුළුවන් නම් ඒක ඉබේම නැවතෙන. ඒ ක්‍රමය තමයි අපි නිවැරදි කරන්න අවශ්‍යන්නේ. අපි බැංකු තුලින් කියන්න ඕනේ ඒක තුලින් යන්න ඕනේ. අපි මේක දුන්නා නම් මෙන්න අපි දෙන්නම් රුපියල් 10ක් පාන. නැත්තම් මේකේ ණයක් ගත්තොත් අපි තව 102ක් 3ක් වරප්‍රසාදයක් දෙන්න. මෙන්න මෙහෙම තමයි ආර්ථිකය හදන්න පුළුවන් වන්නේ. මේවට උත්තර දෙන්නේ නැහැ. ඉතින් මේක තමයි මම හිතන්නේ නිර්මාණශීලී වැඩපිළිවෙළ තුලින් අපි කරන්න අවශ්‍යන්නේ. මෙහෙම තමයි රටවල ඉදිරියට හදාගෙන ගමන් කරන්න පුළුවන්. ඒ පුළුවන්. අපනේ ක්ෂේත්‍රයේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ඒ වගේ දීවර ක්ෂේත්‍රයේ මේව තමයි ඇති කරන්න අවශ්‍ය වන්නේ. එතකොට ඒක කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සර සේවාංශ. සේවාංශේ කොතරම් තියෙනවද? බැංකු ක්ෂේත්‍රයේ කම්පියුටර්, අද BPO ඔෆිස් ක්‍රමය මේව තමයි තියෙන්නේ. අපේ දක්ෂ තරුණ තරුණයන්ට අර නිර්මාණශීලී වැඩ පිළිවෙල මට තාමත්ම මම වෙළඳැමති වශයෙන් ඒ තරුණයන් පුදුම දේවල් නිපෙව්ව මෙහෙ. ඒකට අපි කොපිරයිට් දීලා පේටන් රයිට් දීලා ඇති කරා. ඒ තරුණයන්ගේ ඒ ශක්තිය පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේම තමයි රටක් ඉදිරියට ගෙනියන්න පුළුවන්. ඉතින් ඒව කරන්න. හැබැයි තවතත් මේ බැංකු ක්ෂේත්‍රය සම්පූර්ණ වෙනසක් ඇති කරන්න ඕනේ. මෙහෙම
අපේ උද්ධමනය පාලනය කරන්න ඕනේ කියලා. අපේ තියෙන පොලි අනුපාත දවසින් දවස 120 30 40 වැඩි කරන්න පුළුවන් නම් අර ඉංග්‍රීසියෙන් කියනවා නම් ඔපරේෂන් සක්සස්ෆුල් පේෂන්ට් ඉතින් මේකේ උද්ධමනය පාලනය කරනවාද නමුත් ඒක පාලනය කර කර අන්තිමට කරගෙන යන්න ඕනේද මේ දෙකක් තියෙනවා දෙකම ගෙනියන්න ඕනේ අනිත්ක ජනතාව ඕනික වටින්න බෑ 40 50 ලැබෙන එක්කෙනෙක්ට 100 10ක් ගෙව ගෙව හිටපු පොලි අනුපාතය එකපාරට 135ට වැඩි වුණාම ආදම වැඩි වෙන ක්‍රියාශක්තිය අඩු වෙනකොට කොහොමද ජීවත් වෙන්නේ ඉතින් මේකට උත්තරයක් දෙන්නේ නැද්ද මේවා දෙන්න බැරි අය පුටුවල ඉඳගෙන ඒකට උත්තරයක් දෙනවා නෑ මේ ඔක්කොම උද්දමනය පාලනය කරනවා කියලා හරි යන්නේ මං ඒකයි නිහඬතාවයෙන් එදිට ආවේ මේවා කරන්න බැරි එක නෙමෙයි මේවා සමහර වෙලාවකට පුටු රත් කළා වෙන්නට රිද්දන්න ගමනකුත් ඇති වෙනවා මේවට අද පේනවා මේක මහා ලොකු යුද්ධයක් ආරම්භ වෙලා තියෙනවා මේක Facebook තුන එකක් කියන හොඳයි කියන අනිත් පැත්තේ නැහැ කියන කරුණාකර මේ ඔක්කොම සටන් අපි නවත්තමු මේ දේශපාලන පක්ෂ කරුණාකර නිහඬ ස්වරූපයක් ගමු මේ රට හරි මාර්ගයට ගේමු මේකට කරන්න බැරි නම් කරන්න පුළුවන් කට්ටියට ලබලා දෙන්න මේ මාර්ගයේ පටන් ගන්න තියෙන හරි මාර්ගය අමාරු වුණ අඩුපාඩු තියෙනවා නමුත් ඒ හදන්න පටන් ගත්ත ගමන අපි ඉදිරියට ගෙනියමු එහෙම තුලින් තමයි රටක් හැදෙන්නේ එන්නත් අපි ආරම්භ කළා අපි අවුරුදු 100ක් නිදහස ලබා ගන්න රටක් ඒ අවස්ථාවේදීත් සංවර්ධනය වූ රටක් බවට පරිවර්තන කරන්න ඔබත් අපට තිබෙනවා. ඔබතුමා ප්‍රකාශ කර ආදායමට වඩා අපිට වියදම වැඩි කියන රටක් තිබෙනවා. පවතින හැම ආණ්ඩුවක්ම කරේ මේ රාජ්‍ය සේවය පුරෝපික නැත්නම් මේ රැකියාවලට තමන්ගේ ඡන්ද වාසි ලබා ගන්න රාජ්‍ය සේවය පුරෝපික තමයි ඔබේ කාලේ සිදු කරේ. දැන් තියෙන ආර්ථික තත්ත්වයෙන් මිදෙන්න මේ රාජ්‍ය සේවය බරක් නෙවෙයිද? අනිවාර්ය බොහොමද ප්‍රශ්නයක්. මට කියන්න පුළුවන්න්නේ ඒක නිවැරදි කිරීමක් කරන්න අවශ්‍යයි හැම ආණ්ඩුවක් කිව්වහම අපි 2001 උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි අඩු කරේ නැහැ එදා අපි ඒක පාලනය කරා නමුත් තුනේ අවුරුදු දෙකකින් අපි ගෙදර ගියා ඊට පසු ආව ආණ්ඩුව 104ක් රජ සේවයට එකතු කරා අද ඒ ආණ්ඩුවත් ගෙදර ගියා ඒ නිසා මේ එකතු කිරීමක් රජ සේවයෙන් එකතු කරා කියලා කවදාකවත් ආණ්ඩුවේ ජනප්‍රියභාවය රටේ හොඳට පරිවර්තනය වෙන්නේ නැහැ මෙන්න මේක තමයි මම උපයෝගී කරගන්නේ කරුණා කළා අපි හරි දේ කරන්න ඕනේ ජනප්‍රිය දේ නැතුව. හැබැයි ජනප්‍රිය දේ කරන්න ගිහිල්ලා බලයක් නැතිවීම අපි එක්සත් ජාතිපත අත්විඳලා තියෙන අවස්ථා උදාහරණයක් ගන්නවා තියෙනවා. කොහොමද අපි මේක කරන් තියෙන්නේ? වෙනින් රටවල් වල හැම 40කට එක රජ සේවකෙක් ඉන්න රටවල් වල අපි ලංකාවේ 13 දෙනෙක්ට එක රජ සේවකෙක් ඉන්නවා. ඉතින් මේක වෙනින් රටවල් එක බැලුවොත් 4 ගුණයකට වැඩි රජ සේවයේ පිරිසක් අපිට ඉන්නවා. දැන් මේක එකතු කිරීමෙන් වෙන්නේ රටේ ආදායමක් කියන ඒ ආදායම එන්නේ හැමදෙනාම ජනතා බදු ගෙවීම තුලින්. නැත්තම් මේක පුද්ගලික ගෙදරින් ගෙනල්ලා ගෙවන්නේ නැහැ. ඉතින් ඒතකොට රජයේ ආදායම උපයන බදු ගෙවන්නාගේ සල්ලි තුලින් මේ ලක්ෂ 17 අද රටේ ආදායම 84%ක් වියදම් වෙනවා. ඒ කියන්නේ පඩි සහ පෙන්ෂන් වලට කියනවා. ඒතර තව 16ක් තියෙන්නේ ණය ගෙවන්න රටේ අධ්‍යාපනයට රටේ සෞඛ්‍ය තත්ත්වයට රටේ ප්‍රාග්ධන වියදම් වලට ඉතින් ඒ 16න් පුළුවන්ද ඉතින් ඒතකොට අපි තේරුම් ගන්න අවශ්‍ය වන්නේ මේක හරි ප්‍රමාණයට අඩු වෙලා ඒ ඉතුරු සල්ලි සමස්ත ලංකාවේ ඉන්න මිලියන් 22කට නැත්නම් ලක්ෂ 220ක අභිවෘද්ධියට පාවිච්චි කරනවා ඉතින් මම ඒ උත්තරයක් දෙනවට වැඩිය මම පෙන්වලා තියෙන මාර්ගය මොකද්ද කියලා අපිට ලක්ෂ 17ක් ආරක්ෂා කරනවද නැත්නම් ලක්ෂ 220ක් ආරක්ෂා කරනවද ඔය දෙක අතර අපි කිව්ව ලක්ෂ 220 ආරක්ෂා කරනවා නම් එහෙනම් රජයේ උපරිම ඵලදායිතාවයක් ඇති කරන සේවයක් ඇති කරන්න ඕනේ ඉතින් මේක තමයි අපි මේ වේදමයි ආදම අතර වෙනස අපිට අවශ්‍ය නම් රජයේ තව වැඩි කරන්න එහෙනම් බත් තව වැඩි කරන්න ඔය දෙක අතර ගමනක් තියෙනවා. අද ජීවත් වෙන්න බැරි අවස්ථාවක කොහොමද ඒක නවත්තන්නේ? දැන් ඵලදායිතාවය ඇති කිරීම තමයි අවශ්‍ය වෙන්නේ. අද අපි සිදුනම දන්නවනේ රජයේ කාර්යාලයකට ගියොත් එක්කෙනෙක් පුද්ගලික අංශ එක්කෙනෙක් කරන වැඩේ රජ්‍ය අංශ 10 දෙනෙක් කරනවා. ඉතින් මේකේ ෆොටෝකෝපියක් ගන්නවා කියමුකෝ. පත්‍රෙ උස්සන එකයි, ගහන එක තවත් එකයි, බාර දෙන එක තවත් එකයි. ඔහොම තමයි වෙන්නේ. ඉතින් මේක මං කාරණා කියලා දැන්වත් අපි හැදෙමු නේද? මෙන්න මේක තුලින් තමයි ඉතින් අපි කියනකොට සමාජයට අපි එදා කිව්වහම අපි යක්ෂ වගේ බවට පරිවර්තන වුණා. නමුත් අද ඒ අයම කියනවා මෙහෙම තමයි රට ගෙනියන්න ඕනේ වන්නේ කියලා. ඒ කියන නිසා තමයි මම හිතන්නේ ඔබතුමාලා තේරලා මෙවැනි ප්‍රශ්න සහ උත්තර අපින් ඉල්ලන්නේ. ඉතින් මං කාරණේ කියන්නේ අපේ රටේ ශ්‍රී ලංකිකයන් අපි හැදෙමු හදන්න පුළුවන්. මේ රට හදන්න බැරි එක නෙමෙයි හදන්න ඕනකම තියෙන.
රැවටෙන්න එපා බොරු දේශපාලන පොරොන්දු තුලින්. මින් පසු අහන්න සමාරත වැඩි කරනවා නම් යම් පරිත්‍යාගකාරී ප්‍රතිලාභයක් ඒක ලැබෙන්නේ ආදායම කොහෙන්ද කියලා අහලා තමයි ඒකට උත්තර දෙන්න අවශ්‍ය වෙන්නේ. ඒක උන හැටියෙම ඔය කියන බොරු ඔක්කොම නැවතෙනවා. මොකද ඒ වගේ නිර්මාණශීලීව කරන්න පුළුවන් කට්ටිය බොහොම අතලොස්සයි රටේ ඉන්නේ. ඒකට හෙන ගහන එක විතරයි කරන්නේ. අද දක්ෂයට මේ රටේ අවස්ථාවක් නැහැ. බොරු කහරයට ඕන තරම් තියෙනවා. මෙන්න මේක තමයි වෙනස. බෙහෙවින් විශ්වවිද්‍යාලයේ වෙනවා චතම් ස්ට්‍රීට් අපේ කණ්ඩායම සමග හිටපු අමාත්‍ය අභිකරණයි මහතා. බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අපි රට හදන්න එකතු වෙමු. මම සියලු දෙනා අර මීට පෙර හිටපු තරුණ තරුණ අලුත් ආකාරයක හිටපු කට්ටිය එකතු වෙයි. ඒක තමයි අපි කරන්න අවශ්‍ය.